අනපේක්ෂිත ලෙස කලාවට පය තෙපු ඔවුන් අතර ඇතිවන මිත්‍ර සම්බන්ධකම් ප්‍රේම සම්බන්ධයක් තරම්මට දුරද කියන්නේ ඔවුන්ටත් හිතා ගන්න බැරි විදියට ඒ ප්‍රේමයේ විවාහයකින් කෙලවර කරගන්න තරම් වාසනාවන්ත වූ ඔවුන් නදවන විට ආදරණීය අමු සැමි යුවලක් මේ දිනවල විකාශනය වන ලොක්කි ටෙලි වෘන්තාන්තෙන් සමුද්‍රකේ චරිතය නිසා ශැගේ වීරනායකත් සංසාරණීය ටෙලි නාට්‍ය තුෂීගේ චරිතය නිසා ධනංජි තාරුකත් බොහොම කාර්යබහුලයි එසේ කාර්යබහුල වූවත් ඔවුන් දෙදෙනා අද අපි මේ කතා බහට එකතු වුණා ඉතින් ධනංජි පළමුවෙන්ම ඇය කලාවට ආ විදිය ගැන මෙලෙස මතකයේ ආවර්ජනය කළා මම කලාවට පය තියපු විදිය හොඳටම මතකයි මම මේ මුල කවදාවත් අමතක කරන්නේ නැහැ අධ්‍යාපන කටයුතු වලින් පස්සේ මම විනෝදයට වගේ ඩාන්සින් ක්ලාස් එකකට ජොයින්ට් වෙලා හිටියා අහම්බෙන් එතනට ආපු ඡායාරූප ශිල්පියෙකු රුවන් අධිකාරියා යමාව දැකලා මගෙන් ඇහුවා ඔයා කැමති නම් ටීවී කමර්ෂල් වලටත් බ්‍රයිඩල් ෂෝ වලටත් යොමු කරන්න පුළුවන් කියලා ඒ අවස්ථාව අපි කාගේ ජීවිතවලට බොහොම වටිනවා ඉතින් අහම්බෙන් හමුනේ වටින අවස්ථාව මම හරි කැමැත්තෙන් ආසාවෙන් බාරගත්තා ඒ අනුව මුලින්ම බ්‍රයිඩල් ෂෝ වලට ඉදිරිපත් වුණා ඒත් එක්කම වෙළඳ දැන්වීම වල පෙනී ඉන්නත් මට අවස්ථාව ලැබුණා ඒ පටන්ගත්තු ගමන හරහා නොදැනීම ටෙලි නාට්‍ය වලට අවතීර්ණ වුණා මම පළමුවෙන්ම රවීන්ද්‍ර විජේරත්න තරංග දිසානායක අයියලගේ රුවන් මාලිකා ටෙලි නාට්‍ය ජපන් ක්ලාස් එකේ ළමයෙක්ගේ චරිතයක් තමයි කළේ පොඩි ඩයලොග් ටිකක් කියලා පුංචි වෙලාවකට පෙනී සිටිය පළමු ටෙලි නාට්‍ය රුවන් මාලිකා ඒ කාලේ තා ජනප්‍රිය ටෙලි නාට්‍යයක් එතනින් පස්සේ රවීන්ද්‍ර අයියා ඔහුගේ අලුත් ගෙදර ටෙලි නාට්‍ය ප්‍රධාන චරිතයක් වූ හර්ෂණ බෙත්මගේ පෙම්වතියගේ චරිතයට මාව තෝරගත්තා. ඒ විදිහට පටන්ගත්තු ගමන තුළ මාව දැන හඳුනාගත්තු අධ්‍යක්ෂකවරු මට ඔවුන්ගේ නිර්මාණවලට විවිධ චරිත ලබා දුන්නා. බොහොම ගෞරවයෙන් කියනවා මට මේ ශේෂ්ත්‍රයේ මේ තැන මුලින්ම හදලා දුන්නේ රවීන්ද්‍ර විජේවර්ධන අයියා. මේ වෙද්දිගත වූ අවුරුදු 14ක 15ක කාලය තුළ විශාල ටෙලි නාට්‍ය ප්‍රමාණයකට මම රංගනින් දායක වෙලා තියෙනවා. ඒත් එක්කම මේ දවස්වල මම සුවිශේෂී චරිතයකට පණ පොවුණා. සංසාරිනී ඩ්‍රාමාවේ තුෂීගේ කැරක්ටර් එක තමයි ඒ. ඇත්තටම කිව්වොත් මෙතෙක් මම වැඩිපුර ප්‍රේක්ෂකව ඉදිරියට ඇවිත් තියෙන්නේ කටකාර දඟකාර විෂේකාර චරිතහරහ වුණත් තුෂීගේ චරිතය ගැන මට දෙපාරක් හිතන්න වුණා. මොකද තුෂී කියන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන කෙනෙක්. ඒ චරිතයට මට සාධාරණයක් කරන්න පුළුවන්ද? ඒ ඉටු කරන සාධාරණය තුළ මොන විදිහේ විවේචන එයිද? ප්‍රේක්ෂකයා මාව මොන විදිහට බාරගනීද කියලා මට අභියෝගයකට මුහුණ දෙන්න වුණා. නමුත් මම මේ චරිතය බාරගත්තා. ප්‍රධාන වශයෙන් අපේ සමාජයේ ගොඩනැගෙන මතයක් තමයි ඒ රැකියාවේ යෙදෙන ගෑනු හොඳ නැහැ. එහෙම කරන්නේ නරක ගැහණු කියන එක. ඒත් එයාට එහෙම වෙන්න හේතුව මොකක්ද කියන අතුලන්තය හොයාගෙන ගියොත් ඇයිසී කැමැත්තෙන් ගණිකා වෘත්තිය යෙදෙන්න නැති වෙන්න පුළුවන්. පිටපත යම්තාක් දුරට කියවගෙන යද්දී මම තේරුම් ගත්තා තුෂී කියන්නේ Taman ආදරය කරන කෙනා නිසා වගේම ඔහුට තියෙන දැඩි ආදරය නිසාම මත්කුඩු වලට ඇබ්බැහි වුණ පෙම්වතා Tamanට අහිමි වෙයි කියන බයට ඔහුගේ අතින්ම තවත් කෙනෙකුට විකිනන චරිතයක් කියලා. ටීවී එකෙන් පත්තරෙන් මේ දේවල් දැක්කලා කෙනෙකුට කියන්න පුළුවන් මොලයක් තියෙන්න ඕනනේ ඔය වගේ දේවල් ලොකු ඉන්න කියලා. නමුත් ආදරය කියන තැනදී ගොඩක් දෙනෙක් ඔය වගේ සිදුවීම් වලට මුහුණ දෙනවා. අපි එක්කෙනාට එක්කෙනා හිතන පදන විදිය වෙනස්. ඉතින් ඒ නිසා තුෂීට සාධාරණ ඉටු කරලා මං ඒ අභියෝගය බාරගත්තා. තුෂී පිටපතින් කළු චරිතයක් වුණාට මිත්‍රත්වයට පණ උනත් දෙන අවංක තවත් කාන්තාවක් තමන් වටන වලට නොදමන ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්න සුදු චරිතයක්. ඒ ඇතුළාන්තයේ ප්‍රේක්ෂක තේරුම් ගැනීමත් එක්ක ලැබෙන යහපත් ප්‍රතිචාර දැක්කම ඒ අභියෝගය මං ජයගත්ත කියලා හිතනවා. මගේ සැමියා ශැගිත් මේ ශේෂ්ත්‍රයේම ඉන්න කෙනෙක් නිසා එයා මට ලැබුණ මේ චරිතය ගැන තේරුම් ගත්තා. මම චරිතාංග නිලියක් විදියට ඉදිරියට එනවට තමයි කැමති. එතනදී ඔහුගේ මතය වුණේ මගේ ටැලන්ට් එක පාවිච්චි කරලා කැරක්ටර් එකට උපරිම සාධාරණයක් කරන්න කියන එකයි. ඉතින් ඔය අතරේ ධනංජි ඇගේ සැමියාමන ශැගි ඇගේ ජීවිතයට එකතුන විදිය ගැන මේ විදියට මතක් කළා. ඔහු මගේ ජීවිතයට එන්නේ හිතා ගන්න බැරි විදියටයි. අසිරි රණසිංහගේ අවසන් නිනම ඩ්‍රාමා එකේ ෂූටින් ලොකේෂන් එක තිබුණේ කොට්ටාව රුක්මලේ. ඒ ගෙදරට ඉස්සරහා තමයි ශැගිලගේ ගෙදර තියෙන්නේ. ඉතින් සෙට් එකේ හැමෝමත් එක්ක ශැගිලගේ ගෙදරයි හිතවත්. නිවාඩු වෙලාවට මෙයා අපි ෂූටින් කරන්න තැන් වලටත් එනවා. එහෙම ඇති වුණ යාළුකම තමයි ප්‍රේම සම්බන්ධයක් දක්වා දුර දිග්ගියේ. පස්සේ ඉතින් අපිට දෙපාර්ශවයේ ආශිර්වාදය ලැබිලා අපි දෙන්න විවාහ වුණා. මම ඔහුව හඳුනා ගන්න කාලෙද නම් ඔහු රැකියාවක් කළා. අනිකයා බිස්නස් ෆැමිලි එකක්. නිමි ඇඳුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. විවාහයෙන් පස්සේ මම ෂූටින් එකකගෙන යනවා. මම ඉන්න ලොකේෂන් වලට යනවා. ඒ අතරේ බොහෝ දෙනෙක්ව හඳුනා ගන්නවා. අපි දෙන්න ෆොටෝ ෂූට් කළා. පස්සේ ගොඩ දෙනෙක් කියන්න ගත්තා ශැගීගේ ඉන්දියන් ලුක් එකක් තියෙනවා වැඩවලට කතා කරන්න කියලා. මුල් කාලෙදි නම් ශැගී රංගනයට එකතු වෙන්න කැමති වුණේ නැහැ. ඒත් ලැබෙන අවස්ථාව මගහරින එක අපරාධ කියලා මම එයාට හැම වෙලාවෙම කිව්වා. එහෙම කියලා මම සහභාගී වෙන වර්ක්ෂොප් වලටත්
පස්සෙ දුරුදු ක්‍රියේෂන් එකටත් එක්ක ගියාට පස්සේ රංගපාන්න කැමති වෙලා බිස්නස් වැඩ කටයුතු අතරතුර රංගනේ යෙදුණා. ගොඩක් අය කියනවා දෙන්නම ෆීල්ඩ් එකේ ඉන්නකොට ජීවිතේ ගෙනියන්න අමාරුයි කියලා. නමුත් මම හිතන විදිහට නම් මේ ෆීල්ඩ් එකේ ඉදදී දෙන්නට දෙන්න හොඳ අවබෝධයක් ඇති වෙනවා. ඇත්තම කිව්වොත් ෂැගීට ඉන්දියානු සම්භවයක් තියෙනවා. මෙයාගේ තාත්තගේ පරම්පරාව පැවතෙන ඉන්දියාවෙන්. ඒ ලුක් එකම තමයි මෙයාටත් තියෙන්නේ. පෙනුමයි හැකියාවයි තියෙද්දිත් ලැබෙන අවස්ථා මගහරින අපරාධයක්. ඉතින් ඇය අවසාන වශයෙන් ඇගේ අනාගත සැලසුම් ගැන මේ විදිහට කියා තිබුණා. තාම එහෙම ලොකු සැලසුම් ඇති කරගෙන නැහැ. දැන්ට ෂැගීගේ ගෙදර හැමෝම එක්ක සතුටින් සැහැල්ලුවෙන් සැනසීමෙන් ජීවත් වෙනවා. ඉදිරියේදී තින් බිරිඳත් මවත් ගෘහණියත් කියන භූමිකාවලට වැඩි ඉඩක් දෙන්න වෙයි. ඒ වගකීම් හරියට ඉටු කරගනිමින් කාටවත් කරදරයක් නැතුව ෂැගී හා ජීවත් වීම තමයි එකම බලාපොරොත්තු වෙන්නේ.